ඔගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම හිතනවා ඔගොල්ලෝ හැමෝම හොඳින් නැති කියලා. මම මේ වීඩියෝ එකෙන් අද ඔයගලන්ට දෙන්න යන්නේ ඉතාමත් වැදගත් වෙන දෙයක් තමයි. ඉතින් මම හිතනවා මේක ගොඩක් වැදගත් වෙන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අදිබරට ගිය එහෙමත් නැත්නම් ආහාර පාලනයකට යන්න අකමැති කෙනෙක්ට තමයි. ඉතින් දැන් සාමාන්‍යයෙන් අදිබරකට ගියාම ආහාර පාලනයක් අනිවාර්යයෙන්ම කරන්න වෙනවනේ. ඉතින් ආහාර පාලනයක් කරන්න ගත්තාම කවුරුත් පසුබහින එක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒක අපි කාටවත් පොදු ඉතින් බොරු කියන්න ඕනේ නැහැනේ. සාමාන්‍යයෙන් වෙනත් ආහාර කියන්නේ අනවශ්‍ය ආහාර වලට පුරුදු වෙලා සාමාන්‍යයෙන් වෙනත් ගුණදායී ආහාර වලට යන්න ගොඩක් වෙලාවට අකමැති. ඉතින් ඒක කොහොම බැලුවත් ඒක සාමාන්‍ය දෙයක්. මෙහෙමයි ආස දෙයක් ඉදී අපි හැමදේම කාලා බීලා ඉන්න ඕනේ. ඉතින් අපි මිනිස්සු අපිට ආසාවල් තියෙනවා. නමුත් අපි මේ දේවල් ඉඳලා හිටලා කන්න සීමාවක් තියාගන්න ඕනේ. ඉතින් ගොඩක් දරු ප්‍රසූතියෙන් පස්සේ අදිබරට යන එක නම් ගොඩක් වෙලාවට අවදානම්. මොකද අපි සාමාන්‍යයෙන් දරුවා පෝෂණය කිරීමට කිරිදීමේදී ආහාර ගන්නවා. මම මීට කලින් වීඩියෝ එකක් කළා අපි කිරි දෙන කාලෙට ආහාර ගන්න ඕනේ කොහොමද කියලා. අනවශ්‍ය ආහාර නැතුව කිරි දීමට අවශ්‍ය හොඳ ගුණදායී ආහාර ගන්න කියලා. ඉතින් ගොඩක් වෙලාට අපි ඇවිදින්න ව්‍යායාම කරන්න ඒ දේවල් වලත් නිරත වෙන එක අනිවාර්ය දෙයක්. ඉතින් ඒ වගේ දේවල් වල කරතින් ඒ වගේ දේවල් නිරත වුණොතින් අපිට අදිබරට යන එක අඩු කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාට මාස 3 කියන දරුවා ලැබෙන මාස 3න් පස්සේ ඔයගලන්ට ව්‍යායාම වල නිරත වෙන්න පුළුවන්. හරි, මම මේ අද මොකද දන්නවද ඔයගලන්ට කියන්නනේ. මම ගෲප් chat එකක් පටන් ගත්තා. සමහර විට මේ වීඩියෝ එක බලන Facebook එකේ ඉන්න අම්මලා ගොඩක් දන්නවා ඇති. ශ්‍රී ලංකන් මාම්ස් කියලා ගෲප් එකක් තියෙනවා අපේ Facebook page එකේ. ඒ ගෲප් එකේ ගොඩක් මව්වරුන් ඒ කියන්නේ දරුවා ලැබිලා ටික කාලයක් ගියාට පස්සේ බර වැඩි වෙච්ච අයට සාමාන්‍යයෙන් ආහාර පාලනයකට යන්න කියන්නේ වෙලාවක් නැහැ. හිමත් නැත්තම් කිසිම දිගැන්වීමක් නැති අවස්ථාවල් ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ඒ වගේ දේවල් බොහොම සාමාන්‍යයි. ඉතින් එහෙම අවස්ථාවක මම හිතුවා ඇඩ්මින් මඩුල්ලත් එක්ක මේ කතා වෙලා අපි ගෲප් chat එකක් කරගෙන යන්න ඕනි කියලා. ඉතින් හරිම කියන්න සන්තෝසයි, මාස දෙකක් ඇතුළත හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් මම ඒ පිළිබඳව ශ්‍රී ලංකන් මාම්ස් ගෲප් එකේ පෞද්ගලික මම ඒ පිළිබඳ ඒකළු ගත රිසල් පිළිබඳ දාලා තියෙන්නේ. ඉතින් මං ඒක ගැන කිව්වේ මේ වීඩියෝ එක හා සම්බන්ධ වෙන්න. මොකද Facebook නැති එහෙමත් නැත්නම් YouTube පමණක් පාවිච්චි කරන අයට ඒ විදියට යන්න. ඉතින් මම මේ ඩයට් එක මේ විදියට කරගෙන යන්න හිතුවේ ගොඩක් දිනෙක ඒ කියන්නේ ආහාර පාලනයකට යන්න ගිහම මේ පස්ස ගහනක ඉතින් සාමාන්‍ය දෙයක් නම මුලදී කිව්වා වගේ. ඉතින් අපි එකපාර කෑම අඩු කරන්න නැතුව අපි මොකද පියවරින් පියවර පොඩ පොඩ ගියානා නේද? ඉතින් අපි මුල් ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ පටන් ගන්නවා නම් අපි හිතමුකෝ ඔයගොල්ලන්ගේ අවශ්‍ය කියන්නේ උස මෙච්චරයි බර කිලෝ 20ක් වැඩි ගියමුකෝ. දැන් ඔයාලට කිලෝ 20ක් අඩු කර ගන්න ඕනේ. කිලෝ 20ක් අඩු කර ගන්න නම් එක පාර නොකා ඉන්න එක නෙවෙයි, කෙටෝ ඩයට් එක ගැනවත් නෙවෙයි මම කතා කරන්නේ. මම ඒ පිළිබඳව පස්සේ ඉස්සරහට කියන්නම්. මොකද අපිට ආහාර කියන දේවල් සමබරව යන්න ඕනේ. ඉතින් එහෙම වෙලාවේදී ඒ කියන්නේ අපි දවසට මෙච්චර ගාණක් ගන්න ඕනේ. දවසට මෙච්චර ගාණක් කාබෝහයිඩ්‍රේට්, දවසට ප්‍රෝටීන් මෙච්චර ගාණ. අනිත් එක අපි ටික මැනලා කරලා එහෙම ගන්න බෑ. නමුත් අර ඔයගොල්ලන් හිතනවනේ සාමාන්‍යයෙන් ඒ ගාණ ඇති ඒ විදියට යන්න ඕනේ කියලා. එහෙම එකේ ඉතින් අපි මම සතියෙන් සතිය කියන ගෲප් chat එකේ සතියෙන් සතිය වෙනස් කරන ගමන් ඩයට් එක පියවරෙන් පියවර වෙනස් කරන ගමන් තමයි යන්නේ. එහෙම වුණාම කරන්න ආසයි, ඒ වගේම උද්‍යෝගය වැඩි. ඉතින් ඔයගලන්ට පුළුවන් යාළුවෙක් සමග එක්කව වෙලා කරන්න. එහෙම නැත්නම් මම Instagram page එකේ නිතරම අප්ඩේට් කරනවා සතියෙන් සතිය වෙනස් කරන ඩයට් එක ගැන. ඒතකොට ඔයගොල්ලන්ට මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැහැ ඔයගලන්ට මම YouTube එකේ ඉන්න මේ videos වලින් ඔයගලන්ට මාව follow කරගෙන යන්න පුළුවන්. මම කියන්න කොහොමද කියලා. දැන් ගිය සතියේ මම කළා රෑට විතරක් no carbs no sugar. ඒ කියන්නේ රෑට විතරයි. dinner එකට විතරයි. හොඳට මතක තියාගන්න. එතකොට මම රෑට ඒ කියන්නේ සවුදා අඟහරුවාද වද ඒ කියන්නේ මෙහෙමයි. හැමදාම නෙවෙයි සෙනසුරාදා ඉරිදා වල free දවසක් කරගන්න. සෙනසු මේ සතිය දවස් වල අර විදියට යන්නේ. එතකොට වැඩි ප්‍රමාණයක් හොඳ ආහාර කැවෙනවා. එතකොට සෙනසුරාදා ඉරිදා වල ඔයාලන්ට ආස දෙයක් එමෙතත් free එකේ කන්න. ඒ කියන්නේ ඉක්මවා යන්නේ නැතුව සාමාන්‍ය විදියට ආහාර ගන්න පුළුවන්. හරි. මම පෙන්නන්න මේ සෞදාගත් ආහාර වේල කියන්නේ මම සෞදාගත් රැඩින එක. ඒකේ තියෙන්නේ සලාඩ්, කියුකම්බර්, ටර්කි හැම් තියෙන්නේ. ඒ වගේම ආල්මන්ඩ් නට්ස් ටිකකුයි. ඒ කියන්නේ නාමල් ආල්මන්ඩ් නට්ස් ගද්දි මම සාමාන්‍යයෙන් 4ක් 5ක් ඒ වගේ ප්‍රමාණයක් තමයි ගන්නේ. ඉතින් මේක නැති වුණාට ප්‍රශ්න නැහැ. ලංකාවට ඒව හොයාගන්න නැත්නම් ඔයාලට කජු පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය කජු. ඒ වගේ lemon, olive. ඒ ටික ඊට පස්සේ මේ තින අඟහරුවාදා. අඟහරුවාදාත් මම ගත්තේ salad, chicken, එතකොට cucumber, lemon මේකේ තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයගලන්ට දැන් ඒ කියන්නේ no carbs no sugar canteen එකට ගද්දී ගන්න පුළුවන් එළවලු, මස්, මාළු හෝ පිටර vegetarian කෙනෙක් නම් ඉතින් එළවලු තමයි ගොඩක් ගන්න පුළුවන්. එතකොට මේ බදාදා මට කරගන්න බැරි වුණා. ඒක කියනවනේ බදාදා මගේ මං අඳුරන නංගිනිකේ මල්ලිගිනික ආවා. නංගි මල්ලියත් ආදරෙන් මතක් කරනවා. ඉතින් ඒ දෙන්න අපේ වෙලාව මට ඒක කරගන්න බැරි වුණා. ඒගොල්ලන්ගේ පවුලයත් එක්ක ආවේ මං ආදරෙන් මතක් කරලා. ඉතින් මම YouTube එකේ videos දානවා කියලා කිව්වා. මට පොඩි තෑගකුත් අරන් එලා තිබුණා. ඉතින් ගොඩක් ස්තුතියි. මං තාම මේක එළියටවත් ගත්තේ නැහැ. අරලා බැලුවා විතරයි. ඇන්ටි වාවත් ආදරෙන් මතක් කරනවා. ඉතින් මට ඒක බදාදා කරගන්න බැරි වුණා. බ්‍රහස්පතින්දා ගත්ත එක තමයි මේ තියෙන්නේ. බ්‍රහස්පතින්දා මං ගත්තේ කියුකම්බයි ටූනා. ටූනා ටින් කරපු ටූනා තියෙන්නේ අන්නේ විදිහට ගත්තා. මම මේ ඔයගලන්ට ඒවම ගන්න කියනවා නෙවෙයි. මම මේ උදාහරණයක් ලෙස දෙන්නේ. මං ඉන්නේ ලංකාවෙන් පිට. ඉතින් ලංකාවේ ආහාර ඔයගලන්ට ගන්න පුළුවන්. ලංකාව ඕන තරම් ඉලවලු තියෙනවා. මාළුව පුළුවන්, මස් තියෙනවා. ඔයගලන්ට බිත්තර ඒ වගේ දේවල් භාවිත කරන්න පුළුවන්. ඉතින් බිත්තර මස් මාළු ඕනම රටක තියෙනවා නේද පොදුයි. එළවලු මේ කියන්නේ සාමාන්‍ය පිටරටකට වඩා ලංකාවේ සෑහෙන එළවලු ಜಾති තියෙනවානේ. ගොඩක් එළවලු තියෙනවානේ. ඉතින් අපි හැම වෙහේ එළවලු එකම දේ හැමදාම එකම දේ. එක කාලේ පාළි ලංකාවට ආවම එළවලු පොලට ආව දැක්කහම මාර මාසයි. ඉතින් මම මේ උදාහරණයක් විතරයි දෙන්නේ. ඔයගලන්ට කියන්නේ මේ විදිහට යන්න පුළුවන්. මේ දින් සිකුරාදාගත කෑමක සලාඩුයි මම එකට මේ තක්කාලි ගෙඩියකුත් එක්කව කරගත්තා. ඒක මම බිත්තර දෙකක්. උතන මේ හතරක් වුණාට මේ බිත්තර මං කපලා බෑ තියෙන හින්දා. ඉතින් මං කිව්වනේ බදාදා මට කරන්න බැරි වුණා කියලා. ඒ නිසා මම සෙනසුරාදා එක දිගටම ගෙනිච්චා. ඉතින් මේ දින් සිකුරා මේ සෙනසුරාදා කෑමක සෙනසුරාදා මම එළවලුයි මාළුයි ගත්තේ. ඉතින් එළවලු මණික ඔලිව් තෙල් චුට්ටක් දාලා ෆ්‍රයි කරලා ගත්තේ. බෝන්චි සුකීනේ මට තිබ්බ එළවලු ටික තමයි. ඉතින් මාළුත් මම ඕක ටින් කරපු මාළු වර්ගයක් මං ගත්තේ. මට ෆ්‍රෙෂ් හදාගන්න ඉවලේ බැරි වෙච්ච නිසා. ඉතින් අන්න ඒ වගේ මම මේ පොඩි අයිඩියා වගේ දුන්නේ. ඉතින් ගිය සතිය කරපු. ඉතින් මම මගේ Instagram follow කරනවා නම් ඔයගොල්ලෝ සමහරට දන්න ඇති. මම ස්ටෝරිස් වල මේ අනිවාර්යෙන්ම අප්ඩේට් කරනවා. මම මේ මෙන්න මේ සතියේ මේ දේවල් කරන්නේ. හැබැයි සෙනසුරාදා ඉරිදා නම් මම ෆ්‍රී. ඒ කියන්නේ ඉරිදාට තමයි ගොඩක් කියලාට මගේ චීට් ඩේ එක. මම ඒකත් මම ඔයාලන්ට පෙන්නන්න කියන්නම් වෙනම වීඩියෝ එක. ඉතින් මම තව ඉස්සරහට ඒ කියන්නේ ඉස්සරහ වීඩියෝ එකකින් ආයි මම කියන්නම් මම සතිය වෙනස් කරගෙන යන මේ ඩයට් ඒ කියන්නේ ආහාර පාලනය ගැන. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලන්ට ප්‍රයෝජනක් වෙන්න ඇති කියලා. පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න, ලයික් කරන්න, ඒ වගේම මාව subscribe කරන්න අමතක කරන්න එපා. අලුතෙන් මගේ videos බලන කෙනෙක් නම් ඔයගලන්ට මොන හරි පෞද්ගලික දැනගන්න ඕන නම් මාත් එක්ක message කරන්න, මාත් එක්ක පෞද්ගලිකව message කරන්න. Facebook Pali Nisansala Fitness with Pali මගේ Facebook page එක, Pali Nisansala Instagram ඉන්නවා. මේ ඉතින් ඔයගොල්ලෝ දිගටම මාත් එක්ක රැඳී සිටින්න.
මම ඇත්තටම ගොඩක් සතුටු වෙනවා මාස දෙකක් ඇතුළත මට අර ගෲප් චැට් එකෙන් ගොඩක් දෙනෙක්ගේ ඇඟ අඩු කරගන්න පුළුවන් වෙච්ච එක. ඉතින් කිව්වොත්ින් කිලෝ 6 කිලෝ 5 ඒ වගේ සාමාන්‍යයෙන් يعني උපරිම මට ඒ දේව කරවන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටු වෙනවා. ඒ වගේම ඒ බර අඩු කරගත්ත අය ගැනත් මම ගොඩක් සන්තෝෂ වෙනවා. මොකද ඔයගොල්ලන්ගේ උත්සාහය නිසා තමයි ඔයගොල්ලෝ දේ කරගත්තේ. මම කිව්වා විතරයි. නමුත් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ඇඟගෙන ආදරේ නිසා ඔයගොල්ලෝ ඒක දිගටම කරගෙන ගියා. ඉතින් ඔයගොල්ලෝ හැමෝම ගොඩක් ස්තුතියි. ඔයගොල්ලෝ හැමෝම ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.